ආණ්ඩුවේම අමාත්‍යවරයෙකුට ඉෂා බදුදීම් අමාත්‍යවරයාට විශ්වාස භංගයක් ගෙනලා තිනවා ඒකබද විපක්ෂෙන්. ඔබතුමාලා දැන් සහයෝගය දෙනවද? ඇත්තටම මේ රටේ ජනතාවගේ පැත්තෙන් නම් තමයි අපි කටයුතු කරන්නේ. මේ රටේ ඇති වෙලා තිබෙන මේ තත්ත්වය උඩ අපිට සිද්ධ වෙන්නේ පෞද්ගලිකව කතෝලික මන්ත්‍රීවරයෙක් හැටියට මම අනිත් මන්ත්‍රීවරු ගැන කතා කරන්න දන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ පැත්තෙන් ඉඳන් ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කිරීම සඳහා මට කටයුතු කරන්න වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපේ අහිංසක කතෝලික ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න මට සිද්ධ වෙනවා. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාම එහිදී මේ රටේ යුක්තිය සාධාරණත්වය සහ සාමය උදෙසා මට දැඩි තීන්දුව ගන්න වෙනවා. ඒ තීන්දුව ගැනීමේදී ජනතාවගේ පැත්තෙන් ඉඳන් මම ඒ තීන්දුව ගන්නවා කියන එක පැහැදිලිව කියනවා. ඒ කියන්නේ ඔබතුමා විශ්වාස භංගයට සහාය පළ කරනවා? මේ කරුණු කාරණා ඔප්පු සාධක වුණාගෙන් පස්සේ විශ්වාස භංග යෝජනාව පමණක් නෙමෙයි අපි දකිනවා මේ වෙනකොට නැගිනහිර පළාතේ ආණ්ඩුකාරවරයාට නැගින චෝදනා, ඒ වගේම වත්තල ප්‍රාදේශ සභාවේ ඉන්න ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ ඒ දේශපාලන පක්ෂවලට සම්බන්ධ අයට නැගින චෝදනා, මේ සියල්ලකට විරුද්ධව අපි කටයුතු කරනවා. මේක විශ්වාස භංග යෝජනාවටත් එකයි, ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂ සහ විශේෂයෙන්ම පොහොට්ටුවත් එකතු වෙලා ඉන්න කණ්ඩායමටත් අද චෝදනා ලැබිලා තියෙනවා මේ ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධතා තිබෙනවා කියලා. ඒ අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න දේශපාලන නායකත්වය මම ලබා දෙනවා. බදුද්දීන් අමාත්‍යවරයාගේ පිටින්ම දාලා ආණ්ඩුව බේරෙන්න හදන්නේ? මේක ආණ්ඩුවවත් එහෙම නැත්නම් විපක්ෂයවත් එහෙම නැත්නම් තවත් දේශපාලන පක්ෂයක්වත් ලඟු කරන්න කුටු කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේ රටට සාධාරණත්වයේ යුක්තිය සහ සාමය ඇති කිරීම සඳහා වූ සටනක තමයි අපි ඉන්නේ. ඒක තමයි ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ රටක් හැටියට අපි තීන්දුව తీරන ගන්න ඕන දේශපාලන කෝණයෙන් මේ අවස්ථාවේදී බලන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාලගේ ආණ්ඩුවේම එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසත් මේ වෙද්දි ආණ්ඩුව අපහසුතාවයට පත් කරන මේ සිද්ධි සම්බන්ධයෙන් මම මන්ත්‍රීවරයෙක් හැටියට මගේ පෞද්ගලික හැඟීම සහ මගේ ස්ථාවරය තමයි මේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන කිසිදු කෙනෙක් ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම, ඔවුන්ට අවකාශය ලබා දීම, මෙවැනි ත්‍රස්තවාදී කටයුතු කිරීමට පුළුවන්කම ලබා දීමට එරෙහිව කටයුතු කරන්න ඕනේ. ඒකයි අර මාබෝල වත්තල ප්‍රාදේශීය සභාවේ ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්වත් අත්අඩංගුවට ගැනීමේදීත්, ඒ වගේම ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අයට චෝදනා එල්ල වෙද්දිත් ඒ පිළිබඳව දැඩි විවේචනයකින් දැඩි හඬකින් අපි කටයුතු කරන්න කියන එක පැහැදිලිව කියනවා. දැන් පසුපෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මොන ස්ථාවරයකද ඉන්නේ? මට අනිත් මන්ත්‍රීවරු ගැන කියන්න දන්නේ නැහැ. හැබැයි මම පැහැදිලිව කියනවා මේ අසාධාරණයට විරුද්ධව, මේ ත්‍රස්තවාදයට විරුද්ධව, මේ ආගම්වාදයට විරුද්ධව, මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව කඩාකප්පල් කරන කණ්ඩායම් වලට විරුද්ධව මම දැඩි දේශපාලන තීන්දුව తీරන ගැනීමට සූදානමින් ඉන්නවා කියන එක පැහැදිලිව කියනවා. ඔබ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ සමාජිකව හැටියට ඔබතුමාට ඉදිරියේදී මේ මෙවැනි ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔබතුමාට ඉවත් වීමට සිදු වෙයිනේ? මට මම දේශපාලනය කරත් මම දේශපාලනය නොකරත් මේ අපිට රටක් තියෙන්න ඕන. අපිට දේශපාලනේ නෙවෙයි මේ අවස්ථාව වැදගත් වෙන්නේ. මම කතෝලික මන්ත්‍රීවරයෙක් හැටියට පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවට ප්‍රතිඥාවක් දෙනවා. මම ජනතාවගේ පැත්තේ ඉන්නේ. මම දේශපාලනේ අද කරයි, සමහර වෙලාවට හිත නොකරයි, කෙසේ වෙතත් මම ඉන්න ජනතාවගේ පැත්තේ ප්‍රතිඥාව මම